අයිබෝවන් පින්බර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දිනටම අද පෙබරවාරි මාසයේ පළමු ඉරිදා දිනය අද පෙබරවාරි 4 වෙනිදා ශ්‍රී ලංකා වාසීන් විදිහට අපිට අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබුණු දිනේ හැටියටත් අද දවස අපි සමරනවා මේ වෙනකොටත් ඒ වෙනුවෙන් වෙන සැමරුම් උත්සව රට තුල පැවැත්වෙමින් තියෙනවා නමුත් අපි ඇත්තටම නිදහස්ද කියන එක පිළිබඳව හිතන්නට ඔබ නැවත නැවත වතාවක් උත්සාහවන්ත විය යුතුයි විශේෂයෙන්ම නිදහස කියන එක ගැන කතා කරද්දී අපි ගත කරන්නා වූ මේ මනුෂ්‍ය ජීවිතය එහෙම නැත්නම් මේ භවගාමී ජීවිතය කෙලවර කරලා සැබෑ නිදහස අපි උරුම කරගන්නට නම් අපි අනිවාර්යෙන්ම ලෞතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ සද්ධර්ම මාර්ගයම අනුගමනය කළ යුතුයි ඉතින් ඒ වෙනුවෙන් අද දවසේදීත් අපි අවස්ථාවක් ලබා ගන්නට තමයි මේ මොහොතේ සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය ඔබ අප හැම දිනාටම මහඟු පිනක් අත්කර දෙනවා අද ධර්ම යාත්‍රා වැඩසටහන ආරම්භ කරමින් ඔබ වහන්සේගෙන් මා විමසන්නට බලාපොරොත්තු වෙන පළමු ගැටලුව මෙන්න මෙයි ස්වාමින් වහන්ස දැන් වර්තමානය කියලා කියන්නේ මේ තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච ලෝකයක් වර්තමානයේ තරුණ පරම්පරාව මේ තාක්ෂණයත් එක්ක ඊටම තදින් සම්බන්ධ වෙලා ඉන්න විශේෂයෙන්ම ජංගම දුරකථනය පරිගණකය මේ දේවල් එයගේ ජීවිතයේ කොටසක් බවට පත් වෙලා තියෙන තරමටම ඒවට ඔවුන් සමීපයි බොහෝ වෙලාවට ඔවුන්ගේ ජීවිතයේ හරි අඩක්ම ගෙවෙන්නේ එක්ක ජංගම දුරකථනයත් එක්ක එහෙම නැත්නම් පරිගණක යන්ත්‍රයත් එක්ක දැන් මේ දේවල් එක්ක බොහෝ විට මේ යාන්ත්‍රික මිනිස්සෙක් ලෝකයට බිහිවීමේ සම්භාවිතාවය වැඩි වෙලා තියෙනවා ඒකම මේ පරිගණකයක ජංගම දුරකථනයක වැඩි කාලයක් ගත කිරීම නිසාම ඒ අය වගකීම් සහගත බවින් මිදිලා තිනවා දැන් කාර්යාලයකට අලුතින් බඳව ගන්න අවුරුදු 20ක 18ක තරුණයෙක් තරුණියක් ගත්තාම ඒ අය වැඩ කරන්නේ බොහෝ විට යාන්ත්‍රික ස්වභාවයෙන් හිතල මතල වැඩ කරන්න එහෙම නැත්නම් වගකීම් සහගතව වැඩ කරන්න ඒ අය පෙළඹෙන්නේ නැහැ මේකට හේතුවත් මේ තනිවම පරිගණකයත් එක්ක ජීවත් වීම ජංගම දුරකථනයත් එක්ක ජීවත් වීම කියලා අපිට හිතන්න පුළුවන්කම තියෙනවා ඊළඟට බොහෝ අය මේ ඒවයින්ම මුදල් උපයන්න උත්සාහ කරනවා මිස යම් ආකාරයක වෘත්තියක් ප්‍රගුණ කරන්නටත් කැමැත්තක් දක්වන්නේ නැහැ ඉතින් මෙන්න මේ තත්වය ස්වාමින් වහන්සේ කෙනෙකුට බලපාන්නේ කොහොමද මේ තත්වයත් එක්කම ඒ අය ධර්මයෙන් නැත්වීමේ ප්‍රවණතාවයකුත් අපි දකිනවා මෙන්න මේ දෙක නිවැරදිව ගලපගන්නේ කොහොමද කියන කාරණාව අපිට පැහැදිලි කළ දෙන්න කියලා අද දවසේ ප්‍රථමයෙන්ම ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වකව අපි ආරාධනා කර සිටිනවා අවසරයි ස්වාමීනි මෙහෙමයි මාත්මයා දැන් ප්‍රශ්නයක් ඇටියට මට යොමු කරන්නේ අපේ පින්වත් විශේෂම තරුණ පරම්පරාව සමාජ මාධ්‍ය වලට යොමු වෙලා තමන් මේ දක්ෂතාවයක් නැති හැකියාවක් නැති බුද්ධියක් නැති අර බොත්තමක් ඔබ ඔබා ලෝකීය දකින ස්වභාවයට පත් වෙලා තියෙනවා කියලා. තමන්ගේ කාර්යාලයට අලුතෙන් අවුරුදු 20ක 18ක 19ක කෙනෙක් වැඩට ආවොත් ඒ අය තුල අර පරණ දරුවෙක් තුල තිබ්බ ගුණාත්මක භාවයේ දැනුම ඒගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතේ නැහැ කියලා. මොකක් කරන්න උනත් ඒගොල්ලෝ පරිගණකයට ගිහිල්ලා එහෙම නැත්නම් තාක්ෂණයට ගිහිල්ලා තමයි ඒ කටයුතු සිද්ධ කරන්නේ කියන කාරණය. ඉතින් මහත්තයෝ මේවා තුෂ්ණාව විසින් ලෝකේ අරන් යන දිසාවන් එතන මේ දිසාවට අපි ඉබේ ආවේ නැහනේ අපේ අම්මා තාත්තේ තෙන්ට අපි වරගෙන ආවේ නැහැ අපේ පාසලේ ගුරුතුමා ගුරුතුමිය අරගෙන ආවේ නැහැ නමුත් ලෝකේ අපි වෙතෙන්ට අරන් යනවා දැන් අතීතේ මිනිස්සු යුද්ධ කළා ඒ යුද්ධ කලේ මොකද්ද කඩු වලින් යුද්ධ කළා දුනු ඊතල වලින් යුද්ධ කළා එහෙම නැත්නම් ওই වංගු වල විශාල ගල් පරවල් අතුලේ හැංගිලා ඉඳලා සතුරු හමුදා එනකොට ගල් පෙරලා විනාශ කළා එවැනි උපක්‍රම තුලින් මහත්වෝ අතීතේ මිනිස්සු බලය තහවුරු කරගත්තා ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් ඉතින් ඕවා උතනින් දියුණු වෙලා ඊට පස්සේ මිනිස්සු අත්තුවක් හොයාගත්තා ඊට පස්සේ T-56 න් මෝටාර් වලින් වෙඩි වලින් මිසයිල් වලින් අද රටවල් විනාශ කළා දානවා නේද එතකොට දැන් ඊට පස්සේ එතෙන්ට ලෝකේ යමු වුණා එතකොට දැන් මෙතෙන්ට ලෝකේ යමු කලේ අපේ අම්මා තාත්තලාද නැහැ අපේ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලාද නැහැ අපේම සමාජයේද නැහැ නමුත් ලෝකේ එතෙන්ට යමු කරලා තියෙනවා අතීතේ කඩු පොළු වලින් යුද්ධ කළා ඊළඟට දැන් මේ නවීන තාක්ෂණයෙන් යුද්ධ කරනවා අනාගතයේ පරමාණු බෝම්බ වලින් යුද්ධ කරනවා දැන් මේ එක එක තැන් වලට ලෝකේ අරගෙන යනවා කවුද මේ අරන් යන්නේ නමුත් කවුරු අරගෙන යනවා ඉතින් මහත්තු දැන් මෙහෙම අරන් ගිය ලෝකය අනාගතයේදී අන්තර්ජාල එහෙම නැත්තම් ඔය කියන්නා වූ සමාජ මාධ්‍ය තමයි අවසානයේ මේ ආයුධ වෙනුවට මහත්යෝ ලෝකයේ බලය අල්ලගන්න තමන්ගේ අරමුණු ඉටු කරගන්න යොදා ගන්න මාධ්‍ය බවට අනාගතයේදී ඔහොම ගිහිලාපත් වෙන්නේ අනාගතයේදී ඇතිවෙන යුද්ධ ඇතිවෙන්නේ ඕවා හරහා අනාගතයේදී මුළු රටක්
එක ශෙනෙන් විනාශ කරන්න පුළුවන් තත්ත්වෙටපත් වෙවි. දැන්ටත් තියෙනවා දැන් සමහරු මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මගේ YouTube channel එක එහෙම නැත්නම් website එක කවුද hack කරලා? ඒක වහලා ඒක විනාශ කරලා තේරෙනවා. ඒතකොට අද දැන් ලෝකයේ දුවන්නේ ඒ තුල. ආයතන දුවන්නේ, රජයේ දුවන්නේ, බැංකු දුවන්නේ, රාජ්‍යෙම දුවන්නේ, රාජ්‍ය ආර්ථිකයේ දුවන්නේ. දැන් මහත්තු ඒතකොට මේ රට විනාශ කරන්න අනාගතයේදී මිසයිල් පරමාණු බෝම්බ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ තැනට ලෝකේ අරගෙන යනවා කවුරු හෝ අරන් යනවා මන් දන්නේ නැහැ කවුද කියන්නේ මේ අමනුස්සෙක් නෙමේ දෙවියෙක් නෙමේ බ්‍රහ්මෙක් නෙමේ අපේ මා කුසල් සංස්කාර අපේ මා විද්‍යාවේ තිවුරභාවය නිසා වැඩි වෙන්නා වූ තෘෂ්ණාව මේ ජාත්‍යන්තරයේ ලෝකෙටෙන්ට අරගෙන යනවා ඒගොල්ලෝ අනාගතයේදී කැමති නැහැ ආයුධ වැය කරලා මූනිස්සම් වැය කරලා මෝටාර් වැය කරලා තවත් රටක් අල්ලගන්න තවත් ජාතියක් ඇටත් කරගන්න ඒ නිසා ඊට අදාළ මම්පෙත් ඔස්සේ ලෝකේ අරන් යනවා එතකොට ඊට අදාළ මම්පෙත් ඔස්සේ ලෝකේ අරන් යති පින්තුනි අපි නායකෙක් පත් කරගන්නේ ඇයි මිහිඳු මහෝත්තම ආනන් වහන්සේ අපේ අර රජතුමාට දේශනා කරනවා මහරජ ඔබ මේ රටේ අයිතිකරු නෙවේ ඔබ මේ රටේ අයිතිකරු නෙමේ ඔබ මේ රටේ බාරකරු ජනතාව පත් කරපු බාරකරු ඔබ එතකොට ඇයි ජනතාව මේ බාරකරුවෙක් රාජ්‍ය නායකයෙක් හැටියට දේශපාලඥයෙක් හැටියට පත් කරලා තියෙන්නේ පින්තුනි මේ විෂම ලෝකේ වහලුන් බවට මේ විෂම ලෝකේ ගොදුරු බවට පත් නොවි අපිව බේරගන්න නමුත් පින්තුනි අවසානයේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ මේ විෂම ලෝකේ ඒජන්තවරු බවට අපේ නායකින් පත් වුණාට පස්සේ පින්තුනි අපේ රටෙත් ගොඩ නැගෙන්නේ අර කම්පියුටර් එකෙන් එහෙම නැත්නම් ඔය අන්තර්ජාලයෙන් මහත්වෝ ලෝකයේ දකින්න ලෝකයක් දැනුමෙන් ලෝකයේ දකින්න බුද්ධියෙන් ලෝකයේ දකින්න ප්‍රඥාවෙන් ලෝකයේ දකින්න සමාජයක් නෙමෙයි ඒගොල්ලෝ ලෝකයේ දකින්නේ ඇඟිල්ලෙන් ඔබන බොත්තමකින් ඒසා නොගැඹුරු තැනකට ලෝකේ අරන් ගිහිලා තිනවා ඒ නිසා මහත්වෝ මේවා හේතුඵල ධර්මයන් කියන මුළු ලෝකෙටම බලපාන ධර්මයන් ඉතින් මේ ලෝකෙට බලපාන ධර්මයන් තුලින් මහත්වෝ අපේ නායකයෝ දක්ෂ විය යුතුයි අපේ සංස්කෘතියට ගැලපෙන විදියට අපේ සදාචාරයට අපේ හැදියාවන්ට ගැලපෙන විදියට ලෝකය අපිට බද්ධ කරගන්න ලෝකය අපි තුලට ගන්න මොකද අපිට තනියම ජීවත් වෙන්න බෑ අපිට ලෝකයට එක්කයි ජීවත් වෙන්න පුළුවන් නමුත් ලෝකයට එක්ක ජීවත් වෙන්න යන ගමනේදී අපි දක්ෂ විය යුතුයි අපේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න අපේ හැදියාව ආරක්ෂා කරගන්න අපේ ජනතාව ආරක්ෂා කරගන්න අපේ අනාගත පරපුර ආරක්ෂා කරගන්න අපි මෙතෙක් වැඩුණා වූ ඒ සදාචාර ධර්මයන් ආරක්ෂා කරගන්න එහෙම ආරක්ෂා කරගෙනයි අපි ලෝකෙට බද්ධ විය යුත්තේ නමුත් මහත්වෝ එවැනි දෙයක් අපේ රටේ කොතනකවත් සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා ලෝකයේ යන දිශාවට මහත්වෝ තව තව ඉනිමං බඳිනවා ඒ දිශාවටම සමාජයේ ගමන් කරන්න ඒ නිසා අදින් පස්සේ බිහි වෙන ලෝකයේ මහත්වෝ හිතලා කල්පනා කරලා මොලේ වෙහෙසලා නිර්මාණ කරන දක්ෂ ලෝකයක් නෙමෙයි අනාගතයේදී බිහි වෙන්නේ. ඒ නිසා එවැනි ලෝකයකදී මහත්වෝ අපිව අයිති කරගන්න, අපිව යටත් කරගන්න, අපිව ගොදුරු කරගන්න, අපිව වහල් කරගන්න තියෙන අවස්ථා අපි විසින්ම ලෝකයට ලබලා දෙනවා. ඒ කියන්නේ අපේ නිදහස අපිම ලෝකයට පාවලා දෙනවා. එහෙම පාවලා දීලා අපි මේ යන්නේ එදා හෙල්ලෙන් එදා කඩුවෙන් දිනාගත්ත ලෝකය ඊට පස්සේ තුවක්කුවෙන් අවියෙන් දිනාගත්ත ලෝකය අනාගතයේදී මහත්වෝ අදක්ෂභාවය නිසාම ශිල්පීය දුර්වලභාවයන් නිසාම දරාගැනීමේ ශක්තියේ දුර්වලභාවය නිසාම මහත්වෝ අපිම අපිව යටත් කරලා දෙන අනුන්ගේ ගොදුරු බවට අපිම පත් කරලා දෙන ලෝකයක් කරා අපි ගමන් එතනදිත් මට කියන්න තියෙන්නේ වගකීමුත්තෝ දේශපාලනයයි කියලා එනිසා අපි ලෝකයට යා යුතුයි නමුත් ලෝකයට අපි යා යුත්තේ අපේ වැදගත් දේවල් අපි රැකගත් දේවල් ආරක්ෂා කරගෙන මිසක් ඒවා විනාශ කරගෙන නම් අපි ලෝකෙට යන්නේ පිංගතුණි ඊට වඩා හොඳයි අපි අතීතයට යන එක. එනිසා මහත්යාපු ප්‍රශ්නෙට මට දෙන්න තියෙන උත්තරේ තමයි මෙතනදී ජනතාව තේරුම් ගන්න ඕනේ. කොයි දේ සීමාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කරනවා අඩුයි කියන අන්තෙත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා වැඩි කියන අන්තෙත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා මධ්‍යම ප්‍රතිපදාවයි බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. එනිසා ඔබ තාක්ෂණය භාවිතා කරනවා නම් මධ්‍යම ප්‍රතිපදාව තුල භාවිතා කරන්න. මොකද මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ඉඳිමින් තාක්ෂණය භාවිතා කරන්න. තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ඉඳිද්දී ඔබ තාක්ෂණය දකින්නේ මායя හැටියට.
අවසරයි ස්වාමින් වහන්ස දැන් මධ්‍යම ප්‍රතිපදාව තුල සිටමින් තාක්ෂණයේ භාවිතා කිරීම පමණක් නොවේ සාමාන්‍ය ජීවිතය නිවැරදිව හැඩගස්වා ගැනීමටත් මේ මධ්‍යම ප්‍රතිපදාව තුල සිටමින් ජීවිතය දැකීම වැදගත් බව තමයි අපේ අදහස ඒත් එක්කම ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සඳහන් කළා මේ තාක්ෂණය මායා ලෙස දකිමින් කටයුතු කිරීම ඉතාම වැදගත් බව මෙන්න මේ කාරණාව මේ නමුත් එදිනදා ජීවිතයේ කටයුතු වලදී ස්වාමින් වහන්සේ මේක තරමක් අපහසු වෙන්න පුළුවන් කෙනෙකුට කොහොමද තාක්ෂණය මායා විදිහට දකිමින් අපි ඒක ජීවත් වෙන්නේ කියන එක දැන් මේ කාරණාව අප ප්‍රායෝගිකව සිදු කළ යුත්තේ කොහොමද කියන කාරණාවත් අපිට පැහැදිලි කරලා දෙන්න කියලා ඔබ වහන්සේගෙන් මේ මොහොතේදී මා ආරාධනා කර සිටිනවා අවසරයි ස්වාමීනි कोई वेला हो बट दुख लबा दे पुलवा मारिया हेटियट युब ताक्षण दाकिन तेरवन के साधाउतुन ताक्षण दाकिन के ना एना ताक्षण मारिया नंग उब दाक्षाय ताक्षण पिंग तुने दुशील भावी उदेसा उभयो मुकर गाने ताक्षण पालिगने मुदेसा उभयो मुकर गाने ताक्षण उबे सदाचारात्मक दीवन विनाश कि उदेसा उभयो मुकर गाने ने मुकद ताक्षण मारिया एवागे मुब ताक्षण द्वेषे उदेसा वैरे उदेसा उभयोदागान ने लोभ द्वेष मोह उदेसा उभयोदागान ने अन्न मध्यम प्रतिपदाव ताक्षण बहर व लोक दिनान बह ताक्षण अत्यावश्य नमुते अत्यावश्य ताक्षण उब मध्यम प्रतिपदाव तुलाब जीवित එකතු කර ගන්න ඕනේ ඔබ තුල විශ්වාසයක් තියෙන්න ඕනේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තාක්ෂණය පරිහරණය කරන්න අනේ බුදුරජාණන් වහන්සේ තාක්ෂණය කියන්නේ මාර්යා මාර්යාගේ හිස අත ගාලා තොක්කක් අයින් අපි දක්ෂ වෙන්න ඕනේ මාර්යාගෙන් ගන්න තියෙන යහපත් දේ අරගෙන අයහපත අතහරින්න අපි දක්ෂ වෙන්න ඕනේ කර්මය කර්මඵල විශ්වාසයෙන් තාක්ෂණය පාවිච්චි කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ අපි තාක්ෂණයෙන් අධ්‍යාපනය අපේ ජීවිතයට ගත්තොත් ඒ අපිට යහපත් විපාකයක් අපි තාක්ෂණය කාමයේ රාගයේ නැත්තන් දුරාචාරය අපි ගත්තොත් ඒක අපිට අකුසල් සංස්කාරයක් අන්න තාක්ෂණයේ ඉදිරියේ මධ්‍යම ප්‍රතිපදාව එයා දක්ෂයි කර්මය කර්මඵල විශ්වාසයට අදාළව තාක්ෂණය පාවිච්චි කරන්න එයා තාක්ෂණය පාවිච්චි කරන්නේ අනේ මම මේ තාක්ෂණයෙන් වැරදි දේ ගත්තොත් ඒක අකුසල් සංස්කාරයක් තාක්ෂණයෙන් මං අධ්‍යාපනය නැත්තන් අපේ දැනුමට අදාළ දේ ගත්තොත් ඒක කුසල් සංස්කාරයක් අන මධ්‍යම ප්‍රතිපදාව එයා සම්මා දිට්ඨියට අදාළව තාක්ෂණයේ ඉදිරියේ දකිනවා චිත්ත සම්පන්න උපතක් තියෙනවා මම මේ තාක්ෂණයෙන් රාගය දිශාවට ගියොත් දුරාචාරයේ දිශාවට ගියොත් වැරදි යාළුවන් දිශාවට ගියොත් ඊළඟ පටිච්ච සමුප්පන්න උපත මගේ සතර අපායට යන්න පුළුවන් අන තාක්ෂණයේ ඉදිරියේ මධ්‍යම ප්‍රතිපදාව එයා තාක්ෂණයේ ඉදිරියේ දකිනවා මේ ලෝක ධාතුවේ ඉන්න සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම පිරිමියෙක්ම ගැහණියෙක්ම සංසාරයේ මගේ අම්මා කෙනෙක් සංසාරයේ මගේ තාත්තා කෙනෙක් සංසාරයේ මගේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් පිංගතුණී එහෙම තාක්ෂණයේ පරිහරණය කළොත් ඔබ කවදාක්වත් තාක්ෂණයේ තුලින් රාගය ඇති කරගන්නේ නැහැ අන තාක්ෂණයේ මධ්‍යම ප්‍රතිපදාවට ඔබ ගත්තා තාක්ෂණයේ තුලින් සම්මා දිට්ඨිය ඇති කරගන්න දරුවා යා දක්ෂයි තාක්ෂණය සීලේ ශක්තිය උදෙසා යොමු කරගන්න තාක්ෂණයේ දානේ ශක්තිය උදෙසා යොමු කරගන්න ඔබේ සීලය වැඩෙන දේ පමණයි ඔබ තාක්ෂණයෙන් ගන්නෙ ඔබේ වර්ණයේ සැපේ බලයේ වැඩෙන දේ පමණයි ඔබ තාක්ෂණයෙන් ගන්නෙ අන්න තාක්ෂණේ මධ්‍යම ප්‍රතිපදාව එතකොට ඒ තාක්ෂණයේ තුලින් ඔබ සම්මා සංකප්පයන් වඩනවා මධ්‍යම ප්‍රතිපදාව ඔබ තාක්ෂණයෙන් ද්වේෂය ගන්නෙ නෑ ඔබ තාක්ෂණයෙන් වෛරය ගන්නේ නැහැ අද මොකද්ද තාක්ෂණයේ තුලින් කරන්නේ මුහුණු පොත් තුලින් මොකද්ද කරන්නේ පිටුනේ වෛරය වපුරනවා වෛරය වගා කරනවා පලිගන්නවා චෝදනා කරනවා වැරදි අදහස් ප්‍රකාශ කරනවා නිවැරදි කෙනා චෝදනාවට ලක් වෙනවා බලවත් ආකාරයට චෝදනා ලක් කරලා සමාජයට මූණ බෙන්දෙන්න බැරි චරිත තියෙනවා එයි තාක්ෂණය මධ්‍යම ප්‍රතිපදාවට ගත්තේ නැහැ අන්ත දෙකට අරන් ගියේ ඒ නිසාම නෙක්ඛම්මයක් එතන නැහැ තාක්ෂණයේ තුල තියෙන ලෝභ ද්වේෂ මෝහ තාක්ෂණය උපයෝගී කරගන්න අලෝභී සිතින් එහෙම වුණොත් තමයි තාක්ෂණය මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ ඔබ තාක්ෂණය උපයෝගී කරගති යුත්තේ සීලේ ශක්තිය වැඩෙන සිතින් සම්මා වාචා වැඩෙන්න ඕනේ සම්මා කම්මන්තයන් වැඩෙන්න ඕනේ සම්මා ආජීවය වැඩෙන්න ඕනේ නමුත් තාක්ෂණයෙන් වැඩෙන්නේ නැහැ තාක්ෂණයෙන් අද සම්මා වාචා වැඩෙනවද මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා පිංවතුනි වපුරනවා මිච්ඡා වාචාව සමාජේ වපුරනවා මිච්ඡා වාචාවෙන් වැරදි පූර්වාදර්ශ දෙනවා මිච්ඡා වාචාවෙන් ළමා පරපුර ඒවාට යොමු කරනවා මධ්‍යම ප්‍රතිපදාවෙන් බැහැර වෙලා ඒ නිසා ඔබ තාක්ෂණයේ උපයෝගී කරගන්න සම්මා වාචාවන් උදෙසා යහපත් වචන වැරද්දක් දැක්කොත් යහපත්ව කියන්න
මම මේ කතා කරන ධර්මයේ යටින් කෙනෙක් වැරදි ආකාරයේ මිච්ඡා වාචාවක් සඳහන් කළොත් ඔබ මධ්‍යම ප්‍රතිපදාව තුල නැහැ. නමුත් මම මේ කතා කරන වචනේ තුල වැරද්දක් තියෙනවා නම් ඒක ධර්මානුකූලව කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වරදක් තියෙනවා නම් කරුණාවෙන් පහදලා දෙන්න කියලා. නමුත් අපි එතන නැහැ. ඇයි? මධ්‍යම ප්‍රතිපදාව තුල අපි නැහැ. සම්මා කම්මන්තයන් තුල අපි නැහැ. සත්තු මරණ හැටිත් කියලා දෙනවා, මිනිසුන්ට හිංසා කරන හැටිත් කියලා දෙනවා, පලි ගැන්න හැටිත් කියලා දෙනවා. ඒ වගේම කාමයේ වර්ධවා හැසිරීමේ පන්ති දානවා. අද කාමයේ වර්ධවා හැසිරීමේ ටියුෂන් පන්තිය තියෙන්නේ කොහෙද? මේ Facebook වල, මේ අන්තර්ජාලේ. අපි මේ ගණන් පන්ති යනවා, ඉංග්‍රීසි පන්ති යනවා කියලා දරුවෝ මේ පන්ති යනවා වගේ අද කාමයේ වර්ධවා හැසිරීමේ ටියුෂන් පන්තිය බවට පත් වෙලා තියෙන්නේ. ඔය මුහුණු පොත්, ඔය YouTube නාලිකා. ඒතකොට මධ්‍යම ප්‍රතිපදාව තුල නැහැ. නමුත් මධ්‍යම ප්‍රතිපදාව තුලට එන්න. මධ්‍යම ප්‍රතිපදාව තුල ඉඳගෙන ඔබ මේවා ඇසුරු කරද්දී ඔබේ වැරදි අන්තයන්ට කවදාක්වත් යන්නේ නැහැ. ඔබ තාක්ෂණයේ කවදාක්වත් සිල්පද බිඳින දිශාවට අරන් යන්නේ නැහැ. එහෙම කළොත් ඔබ අන්තවාදී වුණා, අන්තයකට ගියා, ඔබ ධර්මයෙන් බැහැර ගියා, ඔබ සතර පායට අදාළ සංස්කාර රැස් කළා. ඒ වගේමයි පින්වතුනි මේ තාක්ෂණයේ තුලින් ඔබ සම්මා වායාමයන් වඩන කෙනෙක් වෙන්න ඕනේ. අනේ තාක්ෂණය පරිහරණය කරද්දී පින්වතුනි පිනක්ම වැඩෙන්න ඕනේ. තාක්ෂණය පරිහරණය කරද්දී අකුසල් යටපත් වෙන්න ඕනේ. තාක්ෂණය පරිහරණය කරද්දී නොකල අකුසල් නැවත කරන්න හොඳ නැහැ. තාක්ෂණය පරිහරණය කරද්දී පින්වතුනි කලා වූ අකුසලුත් අඩු කරගන්නවා. අපි තාක්ෂණයෙන් බණ අහලා, මේ කියන දේවල් අහලා, අනේ වැරදි වලින් තව තව අඩු වෙනවා. කරපු වැඩිද කරන්නේ, නොකරපු වැඩිද කරන්නේ නැහැ. තව තව සීලෙන් ශක්තිමත් වෙනවා, තව තව මෛත්‍රියෙන් ශක්තිමත් වෙනවා. තාක්ෂණයේ මධ්‍යම ප්‍රතිපදාව. ඒ නිසාම තාක්ෂණයේ තුල සම්මා සතිය ඇති වෙනවා. කලියුත්ත නොකලියුත්ත, හොඳ නරක, ධර්මය අධර්මය, පින්වතුනි සදාචාරයේ දුරාචාරය, සම්මා සතිය. එයා තාක්ෂණයේ කවදාක්වත් වැරදි, එයා මිච්ඡා සතියට යොදා ගන්නෑ. එයා ඒ බොත්තන් තද කරන්න යන්නේ නැහැ. එයා සම්මා සතිය ඇති කරගන්නවා. තාක්ෂණයේ උපයෝගී කරගෙන තමන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කරගන්නවා. තාක්ෂණයේ උපයෝගී කරගෙන තමන්ගේ දැනුම ශක්තිමත් කරගන්නවා. තාක්ෂණයේ උපයෝගී කරගෙන තමන්ගේ ධර්මඥානය ශක්තිමත් කරගන්නවා. අන්න තාක්ෂණයේ සම්මා සතිය. ඒ සම්මා සතියයි තාක්ෂණයේ තුල සම්මා සමාධියක් ඔබට අරගෙන දෙන්නේ. නොවිසිරුණු සිතකින් ඔබ තාක්ෂණයෙන් අයින් වෙන්න. ඔබ මුහුණු පොතක් බැලුවත්, ඔබ YouTube channel එකක් බැලුවත් පින්තුනේ ඔබ විසිරුණු සිතෙන් අයින් වෙන්නේ. අද සමහරු ඕවා බලලා ඊළඟට යන්නේ ගණිකා නිවාසෙට. ඕවා බලලා සමහරු යන්නේ අරක්කු බොන්න, නැත්නම් අයිස් බොන්න තීන තැන් හොයාගෙන. ඕවා බලලා ඒගොල්ලෝ යන්නේ සිල්පද බිඳින දිසාවන්ට. සම්මා සමාධියක් නැහැ. සම්මා සමාධියක් නැහැ. ඒ නිසා ඔබ දක්ෂ විය යුතුයි තාක්ෂණයේ තුලට ගිහිල්ලා පින්තුනේ සම්මා සමාධියකට එන්න. නොවිසිරුණු සිතකට එන්න. වැරද්ද දකිද්දී ඒ වැරද්ද කෙරෙහි සතිය සිය හොඳින් පිහිට ගන්න. මේක වැරදි, මේක නිවැරදි. මම වැරදි දෙයට යන්නේ නැහැ, මම නිවැරදි දේ තෝරගන්නවා. ඒ නිවැරදි දේ තුලින් තාක්ෂණ මාර්යා පිංගතුනි මාර්යාගේ නිරෝධය උදෙසා, සුගතිය උදෙසා යොමු කර ගන්නවා කියන අදිෂ්ඨානය ඉන්න ඕනේ. අන්න එතනයි තාක්ෂණයේ මධ්‍යම ප්‍රතිපදාව. නමුත් අපි මේ තාක්ෂණයේ මධ්‍යම ප්‍රතිපදාවට අපි යන්නේ නැතුව අපි මොකද්ද කරන්නේ? හොය හොයා යන්නෙම කාමයේ වැඩෙන දේවල්. හොය හොයා යන්නෙම ලිංගික ක්‍රියාවලියන්ට අදාළ දේවල්. හොය හොයා යන්නෙම ඕපදූපමයි. කාට හරි බයින වැඩසටහනක් තිබ්බොත් ලක්ෂ ගණන් බලනවා. ලක්ෂ ගණන් බලනවා. අනේ මේක බැලුවොත් මමත් සම්මා සංකප්ප දුර්වල වෙනවා කියලා අනේකෙන් බැහැර වෙන්නේ නැහැ. ඒක තමන් බලලා තමනුත් මිච්ඡා වාචාවන් ඇති කරගෙන අනුන්ටත් කියනවා. අන ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක් ඇවිල්ලා මේ පෙරේදදකද මා මුණ ගහන්න ආපු කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අහවල් ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවක් කළා. ඒ ධර්මදේශනාවේදී ඔබ වහන්සේගේ නම කියලා ඔබ වහන්සේටත් පින් දුන්නා කියලා. නමුත් මං කවදාකවත් එහෙම දෙයක් කෙනෙක්ගෙන් ඇහුවේ නෑ. ඒ ධර්මදේශනාව දාස් ගානක් සම්බන්ධ වෙච්ච ධර්මදේශනාවක්. නමුත් ඒ මහත්තයා ඇවිල්ලා කියනකම් මං ඒක දන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ බණ කියලා ඉවරෙද්දි මගේ නමත් කියලා මටත් පින් දුන්නලු. නමුත් කිසිම කෙනෙක් අද වෙනකම් මට ඒක ඇවිල්ලා කිව්වේ
නමුත් මේ මහත්මයා මට ඒක කිව්වා. නමුත් නිකන් හිතන්නකෝ නිකන් හරි ඒ ස්වාමීන් වහන්සේ මට බැන්නා නම් 50ක් ඇවිල්ලා මට කියයි. හරිද? 50ක් ඇවිල්ලා මට කියයි. ඒක කියන්නේ ඉන්නවා. හරි? අර හොඳක් කියපු දෙය ඇවිල්ලා කියන්නේ මං අනේ අර මනුස්සයාට නැවත නැවත පින් දුන්නා. පුතේ දැන් ඕක සිද්ධ වෙලා අවුරුද්දක් විතර වෙනවා. නමුත් මට අද වෙනකන් කිසිම කෙනෙක් ඕක කිව්වේ අනේ ඔබට ගොඩාක් පින් ඔය දේ කිව්වට කියලා මං එයාට පින් දුන්නා. දැන් ඒතකොට මේ තාක්ෂණය අපි උපයෝගී කරගන්නේ මහත්යෝ අර දුක වැඩෙන අන්ත දෙක පැත්තටමයි. ඒ නිසා තාක්ෂණයෙන් තොරව අද ලෝකයේ දුවන්නේ නැහැ. තාක්ෂණය අත්‍යවශ්‍යයි. තාක්ෂණේ නැති කෙනා ලෝකෙන් පරාජිත කෙනෙක් බවටයි පත් වෙන්නේ. නමුත් අපි දක්ෂ විය යුතුයි මේ තාක්ෂණ මායයා පිංගතුණි මධ්‍යම ප්‍රතිපදාවෙන් දමණය කරන්න. මධ්‍යම ප්‍රතිපදාවෙන් බැඳ ගන්න. මධ්‍යම ප්‍රතිපදාව කියන පීල්ලට ගන්න. ඔබ තාක්ෂණය මධ්‍යම ප්‍රතිපදාවට ගත්තොත් ඒ මධ්‍යම ප්‍රතිපදාව තුල සුගතියක් තියෙනවා නිවන කරා යන මාර්ගයක් කියලා මේ සුන්දර උදෑසන පිංගත් ඔබට සිහිපත් කරලා දෙනවා. ස්වාමින් වහන්සේ මීළඟ ගැටලුව හැටියට යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ ගෙවිච්ච සති දෙක තුන ඇතුළත සමාජය තුළ මතුවෙච්ච යම් කතා බහක් පිළිබඳව. දැන් කාලෙන් කාලෙට එක එක පුද්ගලයෝ බිහි වෙලා විවිධ දේවල් පිළිබඳව සඳහන් කරනවා. දැන් ගෙවිච්ච මාසය ඇතුළත අපිට මුලින්ම අඳුරගන්න ලැබිච්ච කෙනෙක් තමයි මේ අවලෝකිතීශ්වර කියන පුද්ගලයා. පිටරටක ඉඳලා ලංකාවට ඇවිල්ලා ධර්මයේ දේශනා කරමින් තැන් තැන් වලට යමින් විශාල අනුගාමිකයෝ පිරිසක් හදාගෙන ඒ අය එක්ක කටයුතු කරමින් යම් විදිහක අමුතු ආකාරයක හැසිරීමක් අපි දැක්කා. මේක ශාසනීය විකෘති කරන්න උත්සාහ කරපු අවස්ථාවක් හැටියට තමයි අපිට පේන්නට තිබුණේ. ඊට ටික දවසකට පස්සේ තවත් කෙනෙක් මේ විශ්වබුද්ධි නමින් නීසිටිමින් ඇත්තරම ඔහුත් චීවරධාරියෙක් නමුත් දේශනා කරන දේවල් සම්බන්ධයෙන් ගත්තහම පරස්පර විරෝධී බවක් පේන්නට තියෙනවා. සමහර අවස්ථාවල ලෞතර බුදු පියාණන් වහන්සේගේ දේශනාවන් වලට හාත්පසින්ම වෙනස් දේවල් තමයි සඳහන් කරන්නේ. එකම ධර්මයේ විකෘති කරන ආකාරයකුත් අපිට පේන්නට තිබුණා. දැන් මෙන්න මේ වගේ පුද්ගලයෝ නිරන්තරව බිහිවෙන එක අපේ ශාසනයට බරපතල ප්‍රශ්නයක්. මේ වගේ දේවල් හරහා ශ්‍රාවකයන් පවා රැවටීමට ලක් වෙන්නත් ඉඩ තියෙනවා. මේවා නිවැරදිව වටහා ගනිමින් අපි මේ ගමන කොහොමද යන්න ඕන කියන එක ස්වාමින් වහන්සේ අපිට නැවත පැහැදිලි කර දෙන්න අත්‍යවශ්‍යයි. ඔබ වහන්සේගෙන් මම මේ මොහොතේදී ඒ ඉල්ලීම තමයි කරන්න සූදානම් වෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ. පින්වත් මහත්මයා ධර්ම යාත්‍රා වැඩසටහන වෙනුවෙන් දෙවෙනුව මට යොමු කරපු ප්‍රශ්නය තමයි වර්තමානයේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආත්මගරුත්වය විකෘති කරන්නා වූ යම් යම් චරිත සමාජගත වෙනවා කියලා. පසුගිය දවසක විශ්ව බුද්ධ නමින් යම් මිච්ඡා පැවිදි පුද්ගලයෙක් බරපතල ශාසනික චෝදනාවන් අනවශ්‍ය ආකාරයෙන් සිද්ධ කළා කියලා පින්වත් මහත්මයා මතක් කළා. මහත්යෝ මෙවැනි සිද්ධීන් තුලින් අපි හැම වෙලාවම දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලෙ මිච්ඡා බුදවරු හිටියා පින්වතුනි. තමන් බුද්ධත්වයට පත් වුණාය කියලා මත ප්‍රකාශ කරපු තමන් බුදු වුණාය කියලා මත ප්‍රකාශ කරපු මිච්ඡා බුදවරු බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉඳිද්දි හිටියා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දි මිච්ඡා රහතන් වහන්සේලාත් වැඩ හිටියා. අවම වශයෙන් තෙරුවන් කෙරෙහි සද්ධාවවත් ඇති කරගෙන හිටියේ නැහැ. අවම වශයෙන් සම්මාදිට්ඨිය අර්ථයන්වත් ජීවිතේ තුල තිබෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිය තුලයි ජීවත් වුනේ. මිත්‍යා දෘෂ්ටිය තුල ජීවත් වුණත් තමන් රහත් ඵලයට පත් වුණා කියලා කියපු මිච්ඡා රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිති හිටියා. ඒ වගේම මිච්ඡා ශ්‍රාවකයන් හිටියා. චීවර දරාගත්ත සිවුරු දරාගත්ත පැවිදිභාවයේ ලැබපු අප්‍රමාණ මිච්ඡා ශ්‍රාවකයන් හිටියා. නමුත් පින්වතුනි මේ සියලු ධර්මතාවයන් තුල දුෂ්ටීන් 62ක පින්වතුනි පීඩනයක් මැදයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මය සමාජගත කළේ. එනිසා වර්තමානයේ මේ ඇති වෙලා තියෙන මිච්ඡා බුදුවරුන්ගේ ප්‍රශ්නය මිච්ඡා රහතන් වහන්සේලාගේ ප්‍රශ්නය මිච්ඡා ශ්‍රාවකයන්ගේ ප්‍රශ්නය පින්වතුනි අහම්බෙන් ආපු ආගන්තුක ධර්මතාවයක් නෙමෙයි. ලෝතුනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන්නා වූ සංස්කාර, සංස්කාර හේතුවෙන් සකස් වෙන්නා වූ විඥාණය. පින්වතුනි
මැජික් කරුවෙක් කියලා මායාකරුවෙක් කියලා මොකද සමාජය තුල අවිද්‍යාව වැඩි වෙන්න සමාජය තුල තෘෂ්ණාව ඇලීම් ගැටීම් වැඩි වෙන්න සත්වයා අකුසල් සංස්කාරයන්ගේ ගොදුරක් බවට පත් වෙනවා පින්වතුනි සත්වයා අකුසල් සංස්කාරයන්ගේ ගොදුරක් බවට පත් වෙද්දී පින්වතුනි මේ අකුසල් සංස්කාරයෝ නිසා සකස් වෙන්නා වූ විඥාණය දැනීම පින්වතුනි මායාවක් බවට පත් වෙනවා මැජික් කරුවෙක් බවට පත් වෙනවා නිරතුරුවම පින්වතුනි සාසනාර්ථයන් විකෘති කරන මායාකරුවන් බවට අපිව පත් කරනවා ඒ විඥානයේ ස්වභාවය ඒකයි බුදුරජාණන් වහන්සේ විඥානයේ මැජික් කරුවෙක් කියලා කියන්නේ තේරෙනවද ඒ කියන්නේ මම බුද්ධත්වයට පත් වුණා කියලා නැත්නම් මම බුදු වෙනවායි කියලා ප්‍රකාශයන් කරන්නේ පින්වතුනි තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවය නිසාමයි තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවය නිසා ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවයන් නිසාමයි මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවය පින්වතුනි අවිද්‍යාව ශක්තිමත් වෙද්දී තෘෂ්ණාව ශක්තිමත් වෙද්දී ඇලීම් ගැටීම් වැඩි වෙද්දී අකුසල් සංස්කාරයෝ දෝරේ ගලාගෙන යති පින්වතුනි නිරතුරුවම මේ ඉන්ද්‍රිය ධර්මයන් තව තවත් දුර්වලභාවයට පත් වෙනවා ඒ නිසා මේ මොහොතේ පිරිමි කෙනෙක් මතු වෙලා නැත්නම් පැවිදි කෙනෙක් මතු වෙලා කියන්න පුළුවන් මම බුදු නායි කියලා නැත්නම් මං ඉදිරියේදී බුදු වෙනවායි කියලා මේ ජීවිතේදීම පින්වතුනි ඉන් අදහස් වෙන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය කියන අර්ථයවත් ඒ පුද්ගලයා දන්නේ නැහැ දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුත් ඒ පෞර්ෂත්වයෙන් යුත් රූප ස්වභාවයේ ස්වභාවයවත් ඒ පුද්ගලයා දන්නේ නැහැ මෝඩ පුරුෂ ලක්ෂණ දරාගත් මෙවැනි මිනිස්සයෝ පින්වතුනි තමන් බුදු නායයි ප්‍රකාශයන් කරන්නේ තමන් රහත් නොවි රහත් උනාය කියන ප්‍රකාශයන් කරන්නේ පින්වතුනි ඒ පින්වතුල්ලාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවය නිසාමයි ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවය නිසාමයි ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි මේ සමාජගත වෙන ආගන්තුක විකෘති ධර්මතාවයන් ධර්මයක් හැටියටම දකින්න ධර්මයක් හැටියටම දකින්න මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ මිච්ඡා බුදුවරු හිටියත් මිච්ඡා රහතන් වහන්සේලා හිටියත් මිච්ඡා ශ්‍රාවකයන් හිටියත් දුෂ්ටීන් 62ක ග්‍රහණයට බුදුරජාණන් වහන්සේ ලක් වෙලා හිටියත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ සෑම ධර්මතාවයක්ම දැක්කේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන ධර්මතාවය තුලින්මයි ධර්මතාවය තුලින්මයි ධර්මයේ උපේක්ෂාවෙන්මයි දැක්කේ අනේ සම්මා දිට්ඨියේ දුර්වලභාවය මිත්‍යා දෘෂ්ටියේ යථා ස්වභාවය පින්වතුනි ධර්මයක් කොටයි මේ සියලු දේ දැක්කේ ඒ නිසා කොතනකදීවත් උන්වහන්සේලා මේවා නිසා පින්වතුනි ශාසනාර්ථයන් දුර්වල වෙන්න දුන්නේ නැහැ ඒ නිසා ඒ පූර්වාදර්ශය බුදුරජාණන් වහන්සේ අතීත ශ්‍රාවකයන් වහන්සේලා මේ මිච්ඡා බුදුවරුන් මිච්ඡා රහතන් වහන්සේලා මිච්ඡා ශ්‍රාවකයන් හරහා මේ දුෂ්ටීන් 62ක් කරහා පින්වතුනි තමන්ගේ ධර්මය තමන් දේශනා කළා තමන්ගේ චතුරාර්ය සත්‍ය ධර්මය තමන් දේශනා කළා අනිත් කෙනා ගැන හොයන්න ගියේ නැහැ මොකද ධර්මයේ ආනිසංශ කරේ විශ්වාසය බුදුරජාණන් වහන්සේටත් ශ්‍රාවක සංඝයාටත් තිබුණා ඒ නිසා පින්වතුල්ලා වර්තමානයේ දක්ෂ වෙලා තියෙනවා පින්වතුනි මෙවැනි මිච්ඡා බුදුවරු සමාජගත වෙද්දී මෙවැනි මිච්ඡා රහතන් වහන්සේලා සමාජගත වෙද්දී මෙවැනි මිච්ඡා ශ්‍රාවකයන් සමාජගත වෙද්දී ඒ අය තෙරුවන්ට අප්‍රමාණ අගෞරව කරද්දී පින්වතුනි ඒ ක්‍රියාවන් දෙස ධර්මයේ උපේක්ෂාවෙන් දකින්න අපේ රටේ ජනතාව අද දක්ෂ වෙලා තියෙනවා ඒක ශේෂ්ඨ දියුණුවක් ඒක ධර්මානුකූල දියුණුවක් පින්වතුනි නමුත් මේට අවුරුදු 20කට 25කට 15කට ඉස්සෙල්ලා පින්වතුනි ගමක මෙවැනි සිද්ධියක් වුණා නම් ගමක පන්සලක ඉන්න කවුරු හරි ස්වාමින් වහන්සේ කෙනෙක් ගිහි කෙනෙක්
කිව්වනම් මම බුදු වුණා කියලා මම බුදුරජාණන් වහන්සේ කියලා මම බුදු වෙනවා හිට අනිද්ද කියලා මම රහත් වුණාය කියලා පින්වතුනි දුස්සීල භාවයෙන් හිටුව ශාසනයට අගෞරව කරමින් කවුරු හරි කිව්වොත් ඒ මිනිස්යාට ගහලා ඒ මිනිස්යාගේ තැන් කුඩු කරලා ඒ මිනිස්යාගේ තැන් ගිනි තියලා එමයි සමාජයේ ප්‍රතිචාර දැක්වේ නමුත් පින්වතුනි වර්තමානයේ මෙවැනි මිච්ඡා රහතන් වහන්සේලා මිච්ඡා බුදුවරු මිච්ඡා ශ්‍රාවකයන් ඉදිරියේ ජනතාව දක්වන උපේක්ෂා සහගත හැසිරීම මේ සියලු විකෘතීන් පින්වතුනි අධර්මයේම ඵලයක් අකුසලයේම ඵලයක් කියලා දකිමින් මේ වාට නොඇගි මේ වාට නොගැටි පින්වතුනි තව තව ශාසන අර්ථයන් ශක්තිමත් කරන දිශාවටයි වර්තමානයේ අපේ බෞද්ධ ජනතාව ගමන් කරන්නේ එනිසා මෙවැනි මිච්ඡා බුදුවරු පහළ වෙද්දී මෙවැනි මිච්ඡා රහතන් වහන්සේලා පහළ වෙද්දී පින්වතුනි අපිට අපි ගැන විශ්වාසයක් ඇති කරලා දෙනවා අපේ ධර්මයේ ශක්තිය ගැන අපිට විශ්වාසයක් ඇති කරලා දෙනවා අපි මේවට ගැටෙන්න යන්නේ නැහැ අපි මේවත් එක රණ්ඩු වෙන්න යන්නේ නැහැ අපි මේ අයට පහර දෙන්න යන්නේ නැහැ මොකද ලෝකගත කරලා තියෙනා වූ ධර්මයක් තියෙනවා බෞද්ධයා හිංසාකාරී බෞද්ධයා ආවේගශීලී බෞද්ධයා ප්‍රචණ්ඩයි පින්වතුනි මෙවැනි වැරදි අදහස් සමාජගත කරලා තියෙන ලෝකගත කරලා තියෙන මොහොතක පින්වතින් මෙවැනි මිච්ඡා ධර්මයන් සමාජය තුල මතුවෙද්දී අපේ සිංහල බෞද්ධ ජනතාව දක්වන්නා වූ ධර්මයේ උපේක්ෂාව දක්වන්නා වූ සංවරශීලීභාවය පින්වතුනි ඇත්තටම වර්තමාන ජනතාවගේ ශාසන ශක්තිය පිළිබඳ සුන්දර පණිවිඩයක් තමයි අපිට කියලා දෙන්නේ ඒ නිසා අදින් පස්සේ උදා වෙන ලෝකය අදින් පස්සේ උදා වෙන හෙට දවස පින්වතුනි අකුසලය ඔඩු දුවන්නා වූ දවසක් අකුසලය ඔඩු දුවන්දී අවිද්‍යාව තව තවත් ශක්තිමත් වෙනවා අවිද්‍යාව තව තවත් ශක්තිමත් වෙද්දී පින්වතුනි මිනිස්යාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය දුර්වල වෙනවා කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් බැහැර වෙනවා සද්ධර්ම ශ්‍රවණයෙන් බැහැර වෙනවා ධර්මයේ නුවණින් මෙනෙහි කිරීමෙන් බැහැර වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන අර්ථය විග්‍රහ කරගන්න දක්ෂ නැහැ පින්වතුනි රහතන් වහන්සේ කියන අර්ථය විග්‍රහ කරගන්න දක්ෂ නැහැ පින්වතුනි බුදුරජාණන් වහන්සේ කියන අර්ථය මේ ලෝක ධාතුවේ දුර්ලභ මාර්ථයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුර්ලභ මාර්ථයක් සාරා සංක කල්ප ලක්ෂසියක් කෝටි ප්‍රකෝටි ගානක දස පාරමී පුණ්‍ය ශක්තියක් පින්වතුනි මේ පුණ්‍ය ශක්තිය බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතය තුලින් ඒහි පස්සිකව බබලනවා ඒක ධර්මයේ ගුණයක් ඒහි පස්සිකව බබලනවා රහතන් වහන්සේගේ ගුණය ඒහි පස්සිකව බබලනවා සීලය බබලනවා ආර්ය සීලය බබලනවා ආර්ය ශ්‍රද්ධාව බබලනවා ආර්ය මෛත්‍රිය ආර්ය සතිය ආර්ය ප්‍රඥාව ආර්ය ඥාන දර්ශන ආර්ය විමුක්තිය රහතන් වහන්සේ කෙනෙක්ගේ ජීවිතය තුලින් බබලනවා ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ උත්තරීතර ජීවිතය තුලින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාතන සම්පන්නෝ මේ උතුම් බුදු ගුණයන් බබලනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධේ පින්තුනි මේ උතුම් ඥාන ධර්මයන්ගේ ශක්තිය ඒහි පස්සිකව බබලනවා බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකෙටම උත්තරීතර උතුමාණන් වහන්සේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ රූපය තුලින් මේ මහා සුන්දර ඥානයන් මේ සුන්දර ගුණයන් මේ සුන්දර මහා කරුණා ගුණයන් පින්වතුනි ඒහි පස්සිකව විවෘතව පෙනෙද්දී අපේ මේ ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල මෝඩ පුරුෂ ලක්ෂණයන් සහිත දැන් බලන්න ඔය ඕනෙම මිච්ඡා බුදුවරයෙක් හැටියට මිච්ඡා රහතන් වහන්සේ හැටියෙක් කෙනෙකුට මිච්ඡා ශ්‍රාවකෙක් හැටියට පෙනී සිටින ඕනෙම කෙනෙක් දිහා දකිද්දී අපිට පේන්නේ මෝඩ පුරුෂ ලක්ෂණයන්මයි හැසිරීමෙන් මෝඩ පුරුෂ ලක්ෂණ පෙන්නනවා කතාවෙන් මෝඩ පුරුෂ ලක්ෂණ පෙන්නනවා ඉරියව් වලින් මෝඩ පුරුෂ ලක්ෂණ පෙන්නනවා තමන්ගේ දේශනා කරන ධර්මයන් තුලින් මෝඩ පුරුෂ ලක්ෂණ පෙන්නනවා පින්වතුනි ඇයි තාම උත්තරීතර බුදුරජාණන් වහන්සේ කවුද කියන කාරණේවා අදු වශයෙන් බාහිර ස්වරූපය කුමක්ද කියන කාරණයක් ඒ උතුම් මහා කරුණාව කුමක්ද කියන කාරණයක් තාම දන්නේ නැහැ ඇයි සද්ධර්ම ශ්‍රවණයේ දුර්වලයි
ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි පින්වතුනි කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැහැ අසත්පුරුෂ ආශ්‍රය ලැබමින් මාන්නය වඩමින් මමමයි දන්නේ මමමයි හරි මමමයි නිවැරදි කියන පින්වතුනි දුර්වල මනෝභාවයන් විසින් මෙවැනි මැජික් සංදර්ශන සමාජගත කරවන ඒ නිසා නිරතුරුවම පින්වතුනි මෙවැනි දුර්වල චරිත සමාජගත වෙද්දී පින්වතුල්ලා දක්ෂ විය යුතුයි හැම මොහොතකම මේ සියලු ධර්මතාවයන් තුලින් පින්වතුනි කුසලිය මතු කරගන්න මේ සියලු ධර්මතාවයන් තුලින් සුවපත් වේවා කියන අර්ථය ඇති කරගෙන කුසලයේ ශක්තිමත් කරගන්න මේ සියලු ධර්මතාවයන් සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරෝලා පින්වතුනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පින මතු කරගන්න මොකද මේ වියරු ධර්මතාවයන් සමාජගත වෙන්නේ මේ මිච්ඡා බුදුවරු මිච්ඡා රහතන් වහන්සේලා මිච්ඡා ශ්‍රාවකීන් සමාජගත වෙන්නේ පින්වතුනි සමාජය තුල ලියනන අකුසල් වල බලවත්භාවයමයි අවිද්‍යාවේ බලවත්භාවයමයි එනිසා පින්වතුනි මේ අවිද්‍යාව ශක්තිමත් වෙන්නේ මේ අකුසල් ශක්තිමත් වෙන්නේ පින්වතුනි අපි ධර්ම මාර්ගයෙන් බැහැරට යන නිසාමයි මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරට යන නිසාමයි එනිසා මෙවැනි විකෘති සමාජගත වීම ඉදිරියේ පින්වතුනි දේශීය ගැටීම් ඇති කරගන්න එපා සෑම මොහොතකම මෙවැනි මිච්ඡා බුදුවරේ සිහිපත් වෙද්දී පින්වතුනි ඒ සිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න මෙවැනි මිච්ඡා බුදුවරේක් නිසා ඔබ තුල දුක් වේදනා ඇති වෙද්දී ඒ දුක් වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න මෙවැනි මිච්ඡා බුදුවරු මේ රැස් කරන සහ සමාජයට රැස් කොට දෙන මේ සියලු අකුසල් සංස්කාරයෝ ධම්මානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න මේ මිච්ඡා බුදුවරුන්ගේ රූපය සිහියට නැගෙනකොට ඒ රූපය කායානුපස්සනාව තුල විසිරුවා දකින්න පින්වතුනි මිච්ඡා බුදුවරු මිච්ඡා රහතන් වහන්සේලා මිච්ඡා ශ්‍රාවකීන් පින්වතුනි ධර්මයේ ආරක්ෂා උදෙසා යොදා ගන්නා මාර්ගයයි හොඳින් තේරුම් ගන්න ඒ නිසා මේ අකුසල් සංස්කාර විසින් සමාජගත කරන මේ විඥානේ මැජික් සම්දර්ශන පින්වතුනි අපි පෙරලා සාසන අර්ථයන් උදෙසාම උපයෝගී කර ගන්න දක්ෂ වෙන්න ඕනේ සාසන අර්ථයන් උදෙසාම අපි පෙරලා මේ මිච්ඡා ධර්මයන් සාසන අර්ථයන් උදෙසා උපයෝගී කර ගන්න නම් පින්වතුනි මේවාට ගැටෙන්න එපා මේවාට ඇලෙන්න එපා මේවා කෙරෙහි නිසා ආවේගශීලී වෙන්න එපා නිරතුරුවම මේ වියරු ධර්මතාවයන් ඉදිරියේ පින්වතුනි මෛත්‍රිය මතු කර ගන්න සතර සතිපට්ඨානයම මතු කර ගන්න එහෙම නොවි ඔබ මේ අකුසල් වියරුන් ඉදිරියේ ඔබ අකුසලයට ගියොත් පින්වතුනි මේ සමාජය බලවත් විනාශයක් කරා ඉදිරියේදී ගමන් කරාවි මොකද මේ සෑම ධර්මයකටම පින්වතුනි ඉබේ පහළ වෙන ධර්මතාවයන් නෙමේ මේවා පිටිපස්සේ දීර්ඝ සම්බන්ධතා තියෙන්න පුළුවන් ඒ වගේම රටේ අධාර්මිෂ්ඨ දේශපාලනය මේවාට උපකාර කරන්න පුළුවන් එනිසා පින්වතුනි ඔබ දක්ෂ විය යුතුයි මේ සමාජගත වෙන සෑම විකෘතියක් ඉදිරියේම මේවාට කුසලයෙන් පිළිතුරු දෙන්න මේවාට මෛත්‍රියෙන් පිළිතුරු දෙන්න මේවාට සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් පිළිතුරු දෙන්න ඔබ එහෙම පිළිතුරු දෙන්න දක්ෂ වුණොත් පමණක්මයි පින්වතුනි මේ සමාජගත වෙන අවිද්‍යාවේ වියරුව පරාජය කරලා යම් පමණකට හෝ පින්වතුනි මේ සමාජය යලි කුසලයෙන් නැගී හිටවන්න ශක්තිය ලැබෙන්නේ ඒ නිසා හෙට දවසේ පිරිමි කෙනෙක් නෙමේ හෙට දවසේ කාන්තාවක් මතුවලා කියන්න පුළුවන් මම බුදු වුණා කියලා පින්වතුනි බුදුරජාන් වහන්සේ කියනවා විඥාණය මැජික් කරුවෙක් මිනිස්සයා තුල සකස් වෙන දැනීම් මැජික් පින්වතුනි මායාවක් සංස්කාර හේතුවෙන් සකස් වෙන්නේ ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සෝවාන් ඵලයට පත් නොවු සෑම කෙනෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා පින්වතුනි සුන්දර ධර්මයක් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මීට වසර 2600කට ඉස්සෙල්ලා
අපිට කියලා තියෙනවා අනාගතේ උම්මත්තකෙන් පහළ වේවි අනාගතේ මානසික රෝගීන් පහළ වේවි බුද්ධත්වේ නාමේ උතුම් රහත් ඵලේ නාමේ උතුම් ශ්‍රාවකත්වේ නාමේ අනාගතේ උම්මත්තකයන් පහළ වේවි අනාගතේ මානසික රෝගීන් පහළ වේවි ඒ නිසා එදාට මේ සියල්ල ධර්මයක් හැටියට දකින්න සෝවාන් ඵලයටපත් නොවීමේ විපාකයන් හැටියට දකින්න මේ විපාකයන්ගෙන් ඔබත් මමත් තාම මිදිලා නැහැ පින්වතුනි ඔබත් මමත් තාම සෝවාන් ඵලයටපත් නොවු නිසාම පින්වතුනි මේ අනතුර තුලයි ඔබත් මමත් ඉන්නේ ඔබත් මමත් හෙට දවසේ මෙවැනි මිච්ඡා බුදුවරේ හැටියට පෙනී හිටින්න පුළුවන් ඔබත් මමත් අනාගතයේ යම් දවසක මෙවැනි මිච්ඡා රහතන් වහන්සේ කෙනෙක් හැටියට පෙනී හිටින්න පුළුවන් ඔබත් මමත් අනාගතයේ යම් දවසක මිච්ඡා ශ්‍රාවකෙක් හැටියට පෙනී හිටින්න පුළුවන් ඇයි පින්නතුනි තාම අපි උමතු භාවයෙන් මිදිලා නැහැ තාම අපි මානසික රෝගී භාවයෙන් මිදිලා නැහැ ඇයි පින්නතුනි රූපේ මමේ කියලා ගන්නවා රූපේ මගේ කියලා ගන්නවා රූපේ මගේ ආත්මය කියලා ගන්නවා රූපේ ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානියෝ මමය මගේය කියලා ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා හේතුඵල ධර්මයන්ට අදාළව ලෝකය දකින්නේ ලෞකික ප්‍රඥාවට අදාළව ලෝකය දකින්නේ ඒ නිසා පින්වතුනි අපි ජීවත් වෙන්නේ උම්මත්තකින්ගේ ලෝකයක අපි ජීවත් වෙන්නේ මානසික රෝගීන්ගේ ලෝකයක මොකද අපි තාම සෝවාන් ඵලයටපත් වෙලා නැහැ ඒ නිසා මේ අනතුරෙන් තාම අපි මිදිලා නැහැ ඒ නිසා පින්වතුනි ඔබ දක්ෂ වෙන්න මේ සමාජගත වෙන මිච්ඡා බුදුවරු මිච්ඡා රහතන් වහන්සේලා මිච්ඡා ශ්‍රාවකීන් උපයෝගී කරගෙන පින්වතුනි ඔබ නැවත මිච්ඡා බුදුවරෙක් නොවන මිච්ඡා ශ්‍රාවකෙක් නොවන මිච්ඡා රහතන් වහන්සේ කෙනෙක් නොවන පින්වතුනි මේ විඥානේ මැජික් සංදර්ශන පින්වතුනි නිරෝධය කරන මාර්ගය තුලින් මේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කර ගැනීම පමණක්මයි මෙවැනි වියරු රංගනයන් ඉදිරියේ අපේ එකම ධර්මානුකූල වගකීම විය යුත්තේ කියලා පින්වතුන්ලාට මෙත් සිතින් සිහිපත් කරනවා පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ සුන්දර උදෑසන සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා පැයක් පුරාවට මේ උතුම් ධර්ම යාත්‍රා ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරපු පින්වත් සියලුම දෙනාටත් පින්වතුල්ලාගේ මව් දෙමාපියන් දුව දරුවන් පවුල්වල සිරු දෙනාට ඒ වගේම ගම්වාසී රටවාසී සියලු දෙනාට ඒ වගේම ගෞරවනීය උත්තරීතර මහා නායක සාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝ රත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම මේ පින් හේතු වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් ඒ පින්වත් පුබුදු මහත්මයාට පින්වත් සාරද මහත්මයාට ඒ සිරස ගුවන්විදුලියේ ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ලාට මේ උතුම් ධර්ම දානමය පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට සියලු දෙනාට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු